නැතිවුණු ආදරයක් වෙනුවෙන් හෙලන සොසොම් අන් හදක වැදී පෙරුණු හදවත් දෙකිනක අමතා සියත වොයිස් ඔෆ් ඒෂියා තරඟිත මම දැම්ම යාට එය පුංචිකන්ද හොඳ හැකියාවක් තියෙනවා. දැන් 12 දිනකට තේරලා ඉන්නවා. ගොඩක් සතුටුයි මට. මං කැමති යතාව ඉදිරියට යනවා නම් ඒ වගේම එයාගේ තාත්තගේ ආභාෂය තමයි එයාට ගොඩක්ම තියෙන. එයාගේ නැන්දලටත් පුළුවන් මේ අක්කටත් පුළුවන් සින්දු කියන්න. මං හිතනවා එයා තරඟ ඉදිරියටම යයි කියලා. එයාගේ තාත්තා දැන් නැති වෙලා ඉන්නේ. ඉන්නේ එයාගේ අක්කයි මමයි එයයි පමණයි. මම හිතන යාට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා මම සතුටු වෙනවා. නමුත් මේ ආපදට ගැන මම ගොඩක් සතුටු වෙනවා. දක්ෂතාවය නිසා තමයි එතනට හරි ආවේ. මට ගොඩක් ආසයි ආ දැන් ඉන්න තරඟේ මේ 12 දින අතර ඉන්න එක ගැන. එයා සංගීත ජීවිතයට නම් ගොඩක්ම සතුටු අනිත් දේවල් ටික කැමතිත් නෑ. I love you.
ගායකයන්ගා තවත් මවගුණ ගීයක් ගායනා කළා. ඉතින් ඇය කෙතරම් ඒ ගීතයට සාධාරණයක් ඉෂ්ට කළාද? හේෂා, පිචින් සම්බන්ධව මට ලොකු ගැටලු නෑ. රුවනි සම්බන්ධ රුවනි මුළු තරංගය පුරාවටම පිච් එක කියන එක ගැන අපිට හොඳට සනාත කරා. අයට පිච් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් තියෙනවා කියලා. එතකොට මේ අද මව කියන කන්සෙප්ට් එකේ තෝරගත්ත ගීතය ඉතාමත් හොඳයි. සහ ඒ ගීතය තුළ ඉෂ්ට කරපු සාධාරණය ගැන මම සතුටු වෙනවා. මේ තුළ මේ ගීතය තුළ මේ චරිතය බවට ඔබ පත්වී යුතුයි. එතකොට ඒ තුළ තමයි අපිට ගල් පිළිමයක් වගේ අපිට ගීතය කියන්න බැහැ. නමුත් ඔබ මේ 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 සීමාව පැන්නොත් අර සීමාවත් පයින්න ඔබට අඩු ගන්න ඒ සීමාවට හෝ ඔබට ළඟා විය හැකි. ඉතින් ඒම නිසා මම කියනවා අපිට තියෙන දේ තුළ අපි සතුටු විය යුතුයි, නැති දේ අපි හදාගත යුතුයි. ජය වේවා. නෙළු, අද තේමාව ඇයි කතරම් ජය ගත්තාද? අද දවසේ ඇත්තටම ඇය බොහෝ දුරට ඒ ගීතයට සාධාරණයක් කරන්න උත්සාහ කරා. අපි රසවින්දා, බොහොම ලස්සනයි. නමුත් අර හේෂාන් කිව්ව දේත් ඒකට මම එකතු කරනවා නැවතත්. ඒ වගේම පිචින් ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔබ තරංගේ පුරාවටම බොහොම සාර්ථක ලෙස ඒක කරගෙන ආවා. කොහොමත් ඉදිරියට මං රුවලට සුබපතනවා. ඇ මේ දක්වා රැකගෙන තැන අදවසත් රැකගන්නට පුළුවන් වුණාද නීලය? ඔබ ඇත්තටම රුවනේ මේ තරගේ මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ ඔබේ සතු වූ විශේෂ දක්ෂතාවයක් හින්දම තමයි. ගැන ඔබේ කටහඬ ඉතාම සිත්ගන්නා සුළු ස්වභාවයක් තියෙනවා. දැන් මේ මාතෘකාව අනික ඔයාගේ කටහඬට ඉතාම උචිත වෙනවා මේ මාතෘකාව. මම ඔබට සුබපතන. හැබැයි ඉතින් ඔබේ මේ මාතෘකාවට ඔබට හරි ගියාට ඔබට විශාල පරාසයක් තියෙන්න වෙයි ඉදිරියට යනකොට. හොඳ, ඉතිං අපි බලමු අපේ ප්‍රේක්ෂකයෙන් ඇයට දක්වන ප්‍රතිචාරය මොන වගේ එකක් වේද කියලා අපිට හෙට දවසේ එක දැනගන්නට පුළුවන් වේවි. ඉතිං ඒ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඇගේ අංකය අංක 13නේ. ඉතිං ඔබ ඩයලොග් හරි හච් හරි එයාටෙල් හරි දුරකථන ජාල භාවිතා කරනවා නම් VOA හිස් තැනක් අංක 13 යොදලා 77.3ට SMS කරන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ මොබිටෙල් ජාලය නම් පාවිච්චි කරන්නේ VOA හිස් තැනක් අංක 13 යොදලා 77.11ට ඔබට පුළුවන් හැකිතාක් මනාප ලබා දෙන්නට SMS මනාප. ඉතින් අපි සුබ පැතුම් එකතු කරන ඔබට. අපි බලමු හෙට දවසේ මොනවා වෙයිද කියලා.